ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම යුරෝපයේ ධනවත්ම රාජ්‍යයක් වන බෙල්ජියම පිළිබඳ අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිහිටීම අනුව බෙල්ජියම බටහිර යුරෝපා රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 30689ක් පමණයි. ඒ අනුව බෙල්ජියම අනිකුත් බොහෝ රටවලට සාපේක්ෂව තරමක් කුඩා රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. බෙල්ජියම උතුරින් නෙදර්ලන්තයටත් නැගෙනහිරින් ජර්මනියටත් ගිනි කොන දිගින් ලක්සම්බර්ග් රාජ්‍යයටත් මායිම් වෙනවා. ඊට අමතරව නිරිත දිශාවෙන් ප්‍රංශයත් වයඹ දෙසින් උතුරු මුහුදත් පිහිටා තිබෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ බ්‍රසල්ස් නමින්. බ්‍රසල්ස් නගරය තුළ මිලියන 1.2 ජනගහනයක් ජීවත් වෙනවා. ඒ වගේම රටේ සමස්ත ජනගහනය මිලියන 11.56කට ආසන්නයි. ඒ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් භාගයකට වඩා මදක් ඉහළ අගයක් ගන්නවා. නමුත් මෙම ජනගහනය බෙල්ජියමේ විශාලත්වයේ සමගත් විට අධික ජනගහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව බෙල්ජියම ලෝකයේ 22 සහ යුරෝපයේ 6 අධික ජනගණත්වයක් සහිත රට ලෙසින් සැලකෙනවා. බෙල්ජියමට අනන්‍ය වූ භාෂාවක් නොමැති නමුත් එහි නිල භාෂා 3ක් තිබෙනවා. එම භාෂා විදියට ලන්දේසි, ජර්මන් සහ ප්‍රංශ භාෂා හඳුන්වන්න පුළුවන්. රටේ ජනගහනයෙන් බහුතරයකටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ ලන්දේසි භාෂාව. එම ප්‍රතිශතය 60%ක් වෙනවා. එහි දෙවැනි වැඩිම භාවිතයක් සහිත භාෂාව විදියට සැලකෙන්නේ ප්‍රංශ භාෂාව. එය සංඛ්‍යාත්මකව රටේ ජනගහනයෙන් මිලියන 4.5ක් භාවිතා කරනවා. ඊට අමතරව බෙල්ජියමේ ජනගහනයෙන් 1%ක් තරම් සුළු පිරිසක් භාවිතා කරන්නේ ජර්මන් භාෂාව. නමුත් ජර්මන් භාෂාවත් බෙල්ජියමේ නිල භාෂාවක් විදියට සැලකෙනවා. රටේ වැඩි පිරිසක් අදහන ආගම විදියට රෝමානු කතෝලික හඳුන්වන්න පුළුවන්. එම ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 60%ක් වෙනවා. ඊට අමතරව 31%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති අතර 7%ක් ඉස්ලාම් ආගම අදහනවා. කෙසේ වෙතත් බොහෝ යුරෝපා රටවල වගේ බෙල්ජියමෙත් ආගම් අදහන පිරිස් ඉතාමත්ම වේගෙන් අඩුවන බවටයි වාර්තා වෙන්නේ. බෙල්ජියමේ මෑත ඉතිහාසය පිළිබඳ දැන් සොයා බලමු. බෙල්ජියම ප්‍රථම වතාවට නිදහස් ස්වාධීන රාජ්‍යයක් විදියට පිළිගන්නේ 1830 වර්ෂයේදී. ඊට පෙර අද බෙල්ජියමට අයත් වන ප්‍රදේශයේ පැවතුනේ නෙදර්ලන්තයේ කොටසක් විදියට. නිදහස ලබාගත් මුල් කාලයේදී බෙල්ජියමේ පැවතුනේ ඒකීය පාලන ක්‍රමයක්. නමුත් 1980-90 වර්ෂවලදී එය ෆ්ලැන්ඩර්ස්, වොලෝනියා සහ බ්‍රසල්ස් යනුවෙන් ප්‍රධාන පාලන ප්‍රදේශ තුනකට බෙදී යනවා. ඒ අනුව බෙල්ජියම මේ වෙද්දි ෆෙඩරල් රාජ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 20 සියවසේදී බෙල්ජියමට අප්‍රිකානු රටවල් කිහිපයක් යටත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ අතරින් ප්‍රධානම රාජ්‍ය විදියට අතීතයේදී සයිරේ ලෙසින් හැඳින්වූ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය හඳුන්වන්න පුළුවන්. කොංගෝ රාජ්‍ය විශාල වශයෙන් ස්වාභාවික සම්පත් තිබෙන පෘථිවියේ වටිනාම බිම් කොටසක් ලෙසින් සැලකෙනවා. ඒ හේතුව නිසා එවකට බෙල්ජියමේ රජු දෙවන ලියෝපෝල්ඩ් රජු කොංගෝ නම් කර තිබුණේ තමන්ගේ පෞද්ගලික දේපොලක් ලෙසින්. එම කාලය තුළ බෙල්ජියම් හමුදා විසින් කොංගෝ වැසියන් මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. ඊට අමතරව බෙල්ජියම විසින් කොංගෝවේ තරුණ පිරිස් පැහැරගෙන ගොස් යුරෝපා රටවලට වහලුන් ලෙස විකුණා දමා ඇති බවට වාර්තා වෙනවා. මේ සියලුම කාරණා නිසා බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජු ලෝක ඉතිහාසයේ බිහි වූ නිල නොලක් ම්ලේච්ඡතම ඝාතකයා ලෙසින් හඳුන්වන්න පුළුවන්. කොංගෝව තුළ අදටත් විශාල වශයෙන් සිවිල් අරගල සහ යුදමය තත්ත්වයන් පවතිනවා. එහි ඇති විශාල ස්වාභාවික සම්පත් මංකොල්ල කෑමට බටහිර ජාතීන් විසින් එම ගැටුම් නිර්මාණය කරන බවට අල් ජසීරා විසින් චෝදනා කරන්නේ. බෙල්ජියමේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. බෙල්ජියම ප්‍රමාණයෙන් කුඩා රටක් වුණත් එහි විශාල ආර්ථිකයක් පවතිනවා. 2021 වන විට එහි දල් දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 50,100ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව බෙල්ජියමේ ඒක පුද්ගල ආදායම බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජපානය, ඉතාලිය වැනි රටවල ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළයි. ඒ වගේම 2021 වර්ෂය වන විට බෙල්ජියමේ GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන 515ක් වෙනවා. 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව ඉතාලිය, ප්‍රංශය, ඉස්පාඤ්ඤය වගේ ප්‍රබල යුරෝපා රටවල ආර්ථිකය පහළ වැටුණත් බෙල්ජියමේ ආර්ථිකය අදටත් ඒ මට්ටමින්ම පවතිනවා. මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රැඳිලා තියෙන්නේ කාර්මික සහ සේවා යන අංශ දෙක පදනම්ව. බෙල්ජියම ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනයෙන් 3/1ක්ම උපයන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන්. ඔවුන්ගේ ප්‍රධාන අපනයන නිෂ්පාදන විදියට වානේ, රෙදිපිලි, වීදුරු, කඩදාසි, රේඩියම්, තඹ, ඊයම් වැනි නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්.
ඊට අමතරව බෙල්ජියම විසින් බොරතෙල් පිරිපහදු කිරීමත් සිදු කරනවා. රට තුල ප්‍රධාන වශයෙන්ම වගා කරන භෝග විදියට තිරිඟු, බාර්ලි, අර්ථාපල්, සීනි බීට් සහ බඩඉරිඟු හඳුන්වන්න පුළුවන්. බෙල්ජියම 2021 වර්ෂයේදී ලෝකයේ 12 වෙනි ඉහළම වැටුප් ගෙවන රට ලෙසින් ශ්‍රේණිගත කර තිබෙනවා. එහි ඇවරේජ් මාසික වැටුප ඇමරිකන් ඩොලර් 4502ක් ලෙසයි සඳහන් වෙන්නේ. රට තුල භාවිතාවන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. බෙල්ජියම අතීතයේ සිටම කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන රැසක ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් විදියට සැලකෙනවා. ඒ අතරින් යුරෝපා සංගමය, නේටෝ සංවිධානය, OECD සහ WTO යන සංවිධානවල ආරම්භක සමාජිකයෙක් විදියට බෙල්ජියම හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව බෙල්ජියම සෙන්ගන් සම්මුතියේ සමාජිකයෙක් නිසා සෙන්ගන් පොදු වීසාවෙන් බෙල්ජියමට සංචාරය කරන්න හැකියාව පවතිනවා. බෙල්ජියමේ පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳ දැන් සොයා බලමු. බෙල්ජියම 2021 වන විට මානව සංවර්ධන දර්ශකයේ 14 වෙනි ස්ථානයේත්, ලෝක සතුරු දර්ශකයේ 21 වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා. වර්තමානයේ වන විට ස්විට්සර්ලන්තය, අයර්ලන්තය සහ අයිස්ලන්තය හැර අනිකුත් සියලුම යුරෝපා රටවල් එම දර්ශකවල ස්ථාන කිහිපයක් පසුපසට ගොස් තිබෙනවා. නමුත් බෙල්ජියම පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදී එම ලයිස්තුවල ස්ථාන කිහිපයක් ඉහළ යාම විශේෂත්වය. ඒ හේතුන් නිසා ලෝකේ ජීවත් වෙන්න හොඳම රටක් විදියට බෙල්ජියම හඳුන්වන්න පුළුවන්. වසර 5ක් බෙල්ජියම තුල නීත්‍යානුකූලව ජීවත් වීමෙන් පසුව එහි ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඉන්පසු ඔබට බෙල්ජියමේ පුරවැසියන්ට සමාන කොන්දේසි යටතේ රැකියා කිරීමට සහ දින නියමයක් නොමැතිව රැඳී සිටීමට ඉඩ ලැබෙනවා. බෙල්ජියමේ පුරවැසිභාවය ලබා ගැනීමටත් එහි වසර 5ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව බෙල්ජියමේ නිල භාෂා 3න් 1ක් කතා කිරීමට සහ ලිවීමට හැකි විය යුතුයි. පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව ඔබට බෙල්ජියමේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. 2021 වර්ෂය වන විට බෙල්ජියමේ විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ 7 වෙනි බලවත්ම විදේශ ගමන් බලපත්‍රය විදියට සැලකෙනවා. එමගින් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 187කට සංචාරය කරන්න පුළුවන්. අවසාන වශයෙන් බෙල්ජියමේ අධ්‍යාපන සහ ජීවන වියදම් පිළිබඳ කෙටියෙන් සොයා බලමු. එහිදී සාමාන්‍ය පාඨමාලාවක් සඳහා යුරෝපා නොවන සිසුන්ගේ වාර්ෂික අධ්‍යයන ගාස්තු යුරෝ 4175කට ආසන්නයි. ඒ වගේම ජාත්‍යන්තර සිසුවෙක්ට මාසයකට යුරෝ 500ත් 700ත් අතර ජීවන වියදමක් අපේක්ෂා කරන්න පුළුවන්. යුරෝපා නොවන සිසුන්ට සතියකට පැය 20ක් දක්වා පාර්ට් ටයිම් ජොබ් කරන්න අවසර තිබෙනවා. බෙල්ජියම ඉතාමත්ම ඉහළ වැටුප් ගෙවන රටක් නිසා එහිදී ජීවන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉදිරියටත් මෙවැනිම රටක් පිළිබඳ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.